ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඒකීය ශ්‍රී ලංකාවක් තුළ අපි අපේ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් ස්වෛරී භාවය රැකගනිමින් භෞමික අඛණ්ඩතාවය දේශපාලන නිදහස සුරක්ෂා කරමින් බුද්ධාගමට මුල් තැන ලබා දීලා අනෙකුත් ආගම් සුරකින අනෙකුත් ආගම් රකින සැබෑ ජනතාවාදී සැබෑ මානව හිතවාදී යුගයක් අපේ රටේ අපි ආරම්භ කරන්නට යනවා. සරලව කියනවා නම් අපි ත්‍රස්තවාදයේ විනාශ කරනවා, අපි මිනිමරුව විනාශ කරනවා, අපි කුඩු කාර්යොන් විනාශ කරනවා. මිනිමරුවන්ට, ස්ත්‍රී දූෂිතින්ට, ළම අපචාරකරුවන්ට අපේ රටේ ජන සමාජයේ ඉඩක් තියන්නේ නැහැ. ඒ වගේම මිත්‍රවරුනි, 16 වෙනිදා නිර්මාණය වෙන අපේ අලුත් ආණ්ඩුව තුළ ජාතිවාදයට, ජාති භේදයට, ආගම් වාදයට, ආගම් භේදයට රණසිංහ ප්‍රේමදාසගේ පුතා හැටියට කිසිම ඉඩක් මොන වෙලාවකවත් ඉඩ තබන්නේ නැදයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ රට තුළ නව දේශපාලන පිළිවෙතක්, නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරලා මුළු ලෝකයාටම ආදර්ශමත් වෙන රාජ්‍ය පාලනයක් අපි ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවා. ඒ නිසා ආදරණීය මිත්‍රවරුනි, මට මතකයි 77 මැදකොළඹ ජනතාව රණසිංහ ප්‍රේමදාස මැතිතුමාව ඒ මහා ඓතිහාසික වැඩි ඡන්ද ප්‍රමාණයෙන් උඩටම උස්සලා තිබ්බා. මගේ ඉල්ලීම, මගේ පැතුම, මගේ බලාපොරොත්තුව, මගේ විශ්වාසය 77 රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට ලබා දුන්නු වැඩි ඡන්ද ප්‍රමාණයට වැඩිය ඉහළ වැඩි ඡන්ද ප්‍රමාණයක් මැදකොළඹ ජනතාව අපිට ලබා දෙනකොට මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා 16 වෙනිදාට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබලා අපේ මාතෘභූමියේ සියලුම දෙනා රකින්නවා, රට රකින්නවා, රට සංවර්ධනය කරනවා කියලා පොරොන්දු වෙමින් සියලු දෙනාටම ජය වේවා. එකර මුණකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. එක්ම ඉදිරියට යන මඟ හැදුනා. එක්ම ඉදිරියට යන මඟ හැදුනා. Breaking.lk.